හිතාමිට්ටුවනි. මේ නිශ්චිත මොහොත වෙනුවට ජැක්සන්ගේ කෙල්ල නැවත වතාවක් නාමල් සමග කොටුපයින සිද්ධියක් මාධ්‍යයට වාර්තා වෙනවා. විශේෂම මේ නිශ්චිත මොහොතේ පොඩි මයිනට නිරන්තරයෙන්ම තමන්ගේ අහවල් එක දීපු ජැක්සන්ගේ බඩ්ඩ මේ වෙනකොට නිරන්තරයෙන්ම නැවත වතාවක් රාජපක්ෂලට මේ රට කන්න අවශ්‍ය කරන වපසරිය කර හදන්න තමන්ට කළ හැකි හැම අමන වැඩක්ම කරමින් ඉන්නවා. මිට්ටෝර්නි ජැක්සන්ගේ කෙල්ල මුල් වතාවට කසාද බැඳපු දොස්තර මහත්තයා මේ අම්මන්ඩි දාලා යන්න බලපාපු ප්‍රධානම හේතුව තමයි නාමල් රාජපක්ෂ. එහෙම නැත්නම් පොඩි මයිනා. පොඩි මයිනා නිරන්තරයෙන්ම කොටන බඩුවලට සාමාන්‍යයෙන් ගෙදර අයිතිකාරයෙක් ඉන්න නාමල් ඉඩ දෙන්නේ නැහැ. මේක නාමල්ගේ සාමාන්‍ය ස්වභාවය, නැත්නම් මයිනගේ ස්වභාවය. කොහොමදත් මිට්ටෝර්නි මේ වෙන විට ජැක්සන්ගේ කෙල්ලට නිල වශයෙන් අයිතිකාරයෙක් ඉන්නවා. මේ සුනකයා නපුංසකයෙකු විදිහ හැසිරෙමින් මේ වෙනකොට තමන්ගේ අඹුවගේ මස් 250 නාමල්ට දීලා ජීවත් වෙන තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මිට්ටෝර්නි අපේ රටේ අවාසනාවකට බහුතරයක් කලාකාරෝ සහ කලාකාරණියයි කියා ගන්නා එවුන් තමන්ගේ හෘද සාක්ෂි එක එකට දීලා තමයි ජීවත් වෙන්නේ. කොහොමද රජපෞලට රෙද්ද උස්සන එක සාමාන්‍යයෙන් අපේ රටේ නම්බුකාර වැඩක් හැටියට තමයි සලකන්නේ. මේකට හොඳම උදාහරණය තමයි සූර සරදිය. සරදියල්ගේ අම්මා නිරන්තරයෙන්ම ආඩම්බරයෙන් කියපු කතාවක් තමයි තමන්ගේ පුතාගේ ඇඟේ රජලේ තියෙනවයි කියන කතාව. මේකට හේතුව හැටියට ඈ දැක්වේ තමන්ගේ අම්මා, ඒ කියන්නේ සරදියල්ගේ අම්මගේ අම්මා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරන්ගේ අන්තඃපුර ස්ත්‍රියක්. එයින්ද ඇය විශ්වාස කරා රාජසිංහ රජුරන්ගේ තමන්ගේ තියෙනවා ඒලේ මේ වෙනකොට අනිවාර්යයෙන්ම තමන්ගේ කොල්ලගේ තියෙනවයි කියන කාරණේ. කොහොමදත් අපේ ගමේ ඉන්න ජේමිස් අයියට හරමානිස්ට රෙද්ද උස්සන ගෑනිට අපේ රටේ මිනිස්සු සාමාන්‍යයෙන් කියන්නේ වේ කියලා, අවසානයේදී සී කියලා. හැබැයි කොහොමදත් රජපෞල්වල එහෙම කරන කට්ටියට, එහෙම නැත්නම් අර මස් 250 දෙන කට්ටියට අපේ රට ආඩම්බරයෙන් කියන්නේ නෝන මහත්තයයි කියලා. ඒ හින්දා තමයි මේ අපේ රටේ වීදි ගණිකාව හිරේ යවනකොට සුපිරි ගණිකාව පාර්ලිමේන්තු වෙන්නේ. කොහොමදත් මිට්ටෝර්නේ ජැක්සන්ගේ බඩ්ඩ මේ වෙනකොට නිරන්තරයෙන්ම නැමත වතාවක් නාමල් රාජපක්ෂ සමග හුරතල් වෙනවා. ජැක්සන්ලා පහුගිය කාලය පුරාම අපේ රට හුරන් කාපු බව හැමෝම දන්නවා. කොටිම මේ කාලකන්ණි පාහරයට අලිය ගැහුවට පස්සේ අවුරුදු දෙකක් තිස්සේ අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත සමග බරපතල සෙල්ලමක් කරා. කොහොමදත් බහුතරයක් හිතුවා මුං මහ එකා මලාට පස්සෙවත් මේක නවත්තයි කියන කාරණේ. කොහොමදත් මහ එකාට දිට්ට ධම්ම වේදිනිය කර්ම පටිසන්ධියලා තියෙද්දිත් නැවත වතාවක් සුපුරුදු පරිදි නාමල්ගේ පරණ බඩ්ඩ මේ වෙනකොට නාමල්ට රට කන්න අවශ්‍ය කරන වපසරිය හදන්න මේ වෙනකොට රට පුරා දුවමින් ඉන්න. කොහොමදත් මිට්ටෝරණි කලාව විකලාවක් කරගත්තු මේ පාහරයන්ට මේ රට තවත් එක් කෙලිබීමක් පමණයි. හැබැයි මේ මොහොතේ අපි කවදාක්වත් කියන්නේ නැහැ මේ රටට ආදරය කරන, මේ රට වෙනුවෙන් කැපවුණු, තමන්ගේ ජීවිතය කැප කරපු, තමන්ගේ ජීවිතය විතරක් නෙමෙයි මුළු පවුලම කැප කරපු ගුණදාස කපුගේලා, ඒ වගේම තාමත් රුපියල් 7 යට නොවන ධර්මසිරි බණ්ඩාරනායකලා වගේ මිනිස්සු ඉන්නවා. හැබැයි සමහර කලාකාරයෝ කලාව විකලාවක් කරගෙන එක එකට කඩේ ගිහිල්ලා මේ රට 2.50ට විකුණන තත්යකට පත් කරනවා. මිට්ටෝර්නි සත්‍ය වශයෙන්ම ජැක්සන්ගේ බඩට තියෙනවා තමන්ගේ මස් 250 දීලා ජීවත් වෙන්න. ඒ වගේම ජැක්සන්ගේ බඩගේ අයිතිකාරයට අයිතියක් තියෙනවා තමන්ගේ අඹුව 2.50ට හරි විකුණලා තමන්ගේ බඩ ගෝස්තරය හදාගන්න. කොහොමදත් හැබැයි උන්ගේ මේ සෙල්ලමේදී අපේ ජීවිත සමග සෙල්ලම් කරන්න මුන්ට අයිතියක් නැහැ. ඒ නිසා මිට්ටෝර්නි මේ කාලකන්ණි ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. අන්න ඒ සඳහා හැකියාව ඇති, දැක්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙවන ටිය මිට්ටෝනි අර්ගද ජයග්‍රහණ නිමිතිව ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.